සිරිකොත්ත මන්දිරයේ මේ විදි කොමිටියක් පත් කරලා ඉවරයි. ඔව්. වජිර අබේවර්ධන, රංජිත් මද්දෝම් බණ්ඩාර, මේ හරින් ප්‍රනාන්දු මේ රංගේ බණ්ඩාර මහත්තයා කිව්ව දේ ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පවත්වනවා. කාත් එක්කද? විවිධ පක්ෂයක රංජිත් මද්දෝම් බණ්ඩාර මහත්තයාත් ඒක ඇතුළේ ඉන්නවා. නෑ නෑ යා එහෙම වෙන්න බෑනේ. සියලු පක්ෂ එකතු කරලා. ඔව්. දැන් රංගේ බණ්ඩාර කිව්වා රංජිත් මද්දෝම් බණ්ඩාර මහත්තයාත් මේ කොමිටියේ ඉන්නවා කියලා නම දාලා තියෙනවා. ඔදී එයාට කියන්න පුළුවන් ඉතින් එයාට කියන්න පුළුවන් ඔබතුමාත් කොමිටියේ ඉන්නවයි කියලා. ඒකේ වැඩක් වෙන්නේ නැහැනේ. හරිද? රංගේ බණ්ඩාරටත් කියන්න පුළුවන් ඔබතුමා කොමිටියේ ඉන්න පුළුවන් මෙතුමා කොමිටියේ ඉන්නවා කියලා නම් කියන්න පුළුවන්. ඒ හැම එක්කෙනාගේම නම් කියන්න පුළුවන් එයාට. මොකද ඔබලෝ ඕගොල්ලෝ කියලා මේම මයික් අල්ලපු ගමන් ඒගොල්ලෝ නම් කියනවා තමයි. ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැනේ. ඒකෙන් රංජිත් මන්දුම් බණ්ඩාර මාලේකන්තුමා කියලා ඒ කොමිටියේ වාඩි වෙන්නේ නැහැනේ. අපිට එහෙම ඒ කොමිටියේ වාඩි වෙන්න බෑනේ. මේ කරන්න යන නීති විරෝධ හා ව්‍යවස්ථාපි විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී පළාත් පාලනයේ ඡන්දයෙන් නොතිබුව තියන්න තිබ්බ පළාත් පාලන ඡන්දය අවෝසි කරපු අයත් එක්ක මොනා කතා කරන්නද අපි? මේ රටේ ජනතාවගේ ජනාරගලේ පාවල දීලා ඒ සටනෙන් පලාගේ උදවියත් එක්ක අපි වාඩි වෙලා මොනා කතා කරන්නද? හරෙන් ෆැනෑන්ඩෝ එක්ක අපි මොනා කතා කරන්නද? මේ අරගලේ පාවල දීපු ගිය මිනිහෙක්නේ. මෙතන ඉඳන් මොන තරම් කයිවාරු ගැව්වද කියලා ඔබතුමාලා දන්නවනේ. මේ මම වාඩි වෙලා ඉන්නේ පුටුවේ ඉඳගෙන මොනාද යන්න කිව්වේ රාජපක්ෂලා ගැන? පාස්කු එක ගැන මොනාද යන්න කිව්වේ? අද ඒ සියලු දේවල් අමතක කරලා ගිහිලා එයා වාඩි වෙලා ඉන්නවානේ. ඉතින් එයා එක්ක අපිට ආයි මොන කතාද? එයා එක්ක අපිට කතාවක් නැහැ. එහිඳ ඒව වෙන්නේ නැති දේවල්. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් අපේ නම් යෝජනා කරගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ අයිතිය. ඒකට අපි බාධා කරන්නේ නැහැ. නමුත් ඒ කිසිම දෙයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ඒ කොමිටිය අනිත් පක් ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ සමගි ජන බලවේගය ලෑස්ති වෙයි කියලා ඒගොල්ලෝ එක්ක සාකච්ඡාවක් කරන්න කිසි විදකින්. මේ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මැතිවරණය කල් දාගන්න ඒ ක්‍රියාදාමයන් වලට අපි කිසිම විලයටක සවුල් වෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි. දැන් රංගේ බණ්ඩාර මහලේකන්තුමා දැන් ওই කතාව ඊයේ කිව්වේ නේද? එතකොට ඊයේ ඇවිල්ලා එයා ඒ පැහැදිලි කිරීම කරනකොටම සිරිකොතේ විදුලි බලය විසන්දි වුණා. නේද? මං හිතන්නේ විනාඩි කීපයක් යනකම් එයාට විදුලිය තිබුණේ නැහැ. මොකද මේ ජනාධිපතිවරයාව ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පටන් ගන්න ඕනේ කියලා කියනකොටම විදුලිය ගියා. ඒ කියන්නේ විදුලිය බලය කැමතිත් නැහැ මේ ජනාධිපතිවරයා තව ඉස්සරහට ඉන්නවට කියන එක විදුලි බලයත් විරෝධය පෑවා. ඒකනේ ඒක පෙන්නුවේ. හරිද? එතකොට එවැනි තත්ත්වයක් තියෙන්නේ කවුරුවත් කැමති නැහැ මේ ඔක්කොමලා ඉන්නේ ඡන්දේ එනකන්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒ පොලිසිය හිටපු ලේකම්තුමාට මේක එයාට තේරෙන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් ඒ හින්දා මේ ව්‍යවස්ථාවේ කිසි විටක ඒ එතුමා ඒ කරපු අර්ථකථනය වැරදි. එහෙම ව්‍යවස්ථාවෙක් කියලා නැහැ. ජනාධිපතිවරයාට ඔය තියෙන ජනතාව රැකගන්න ජනතාවට සුබසාධන සලසන්න ආර්ථිකේ නගා සිටවන්න තමයි ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවින්ම යම් කාල සීමාවක් ලබා දීලා තියෙන්නේ. ඒ කාල සීමාව තමයි අවුරුදු 5. අවුරුදු 6 තිබ්බ එක අපි 2015 ආණ්ඩුවේ ඒක අවුරුදු 5 කරා. දැන් ඒ අවුරුදු 5න් අවුරුදු 2ක් විතර වගේ රනිල් වික්‍රමසිංහ දෙකහමාරක වගේ ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට හම්බුණා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වීම තුල. ඉතින් ඒ අවුරුදු 2හමාර ඉවර වෙනවා මේ නොවැම්බර් වෙනකොට. ඒ කාලේ එතුමාගේ කාලේ ඉවරයි. එතකොට ඒ කාලය තුලදී එතුමාට පුළුවන් ජනතාව බලා ගන්න, ජනතාවට සුබසාධන දෙන්න, ජනතාවට සහන දෙන්න, ආර්ථිකය දියුණු කරන්න ඒ කාලේ පුළුවන්. නමුත් ඒකෙදී පිටින් තව කාලයක් ගන්න ව්‍යවස්ථාවේ කොහෙවත් එතුමාට ඉඩක් ලබා දීලා නැහැ. දැන් මම අහන්නේ දැන් මාසයකට කලින් කිව්වා නේද ලක්ෂ 100කින් දිනනවා කියලා එතුමාම නේද කිව්වා නේද ලක්ෂ 100කින් දිනනවා ලක්ෂ 150කින් දිනනවා කියපු උදවියනේ ජනාධිපති මැතිවරණය තිබ්බම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඓතිහාසික ජයග්‍රහණයක් කරපු උදවියනේ මේ දැන් ආයි වෙන කතාවක් කියන්නේ එන්නේ ඇයි එදා ඒ කතාව කිව්වේ ඇයි දැන් මේ අද මේ කියන්නේ ඡන්දේ නොතිය ඉන්න කතාවල් කියන්නේ
ඡන්දේ තිබ්බම මෙහෙම වෙයි අරම වෙයි කියලා එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අපිට පේන තියෙන දේ තමයි එතුමන්ලගේ ඡන්දයකට ගියොත් අනිවාර්යයෙන්ම එතුමාලා අන්ත පරාජයකටපත් වෙනවා. ඒ පරාජය ඒගොල්ලන්ගේ ඇඟවල් වලට දැනිලා තියෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සංවිධාන ශක්තිය හා දේශපාලන වශයෙන් ඒගොල්ලන් රට තුල ඉන්න ඉතාම නරක තැනක ඒගොල්ලෝ ඉන්නේ. දේශපාලන වශයෙන් ඒගොල්ලෝ ඉන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක. ඉතාම ජනප්‍රිය තැනක නෙමෙයි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ ඡන්දය පවත්වන්න ඕනේ කියන එක මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා ඡන්දය තියන්න. දැන් ඒගොල්ලෝ බලනවා ඡන්දේ නොතියා ඉන්න කල් දා ගන්න මොන මොන හරි උප්පර වැටි දාගෙන ඉස්සරහට යන්න. මොකද ඒගොල්ලන්ට තේරෙනවා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පරාජයට පත් වෙනවා. දැන් මෙහෙමයි, දැන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අවුරුද්දක් අවුරුද්දක් පාසා ඒක අලුත් කරන්න ඕනේ. හරි, එහෙම තමයි එක්සත් ජාතික පක්ෂයේ විවස්ථාවේ තියෙන්නේ. අපි අවුරුද්දක් අවුරුද්දක් පාසා අපි අලුත් කරේ නැත්නම් ඒ සමාජිකත්වයේ අවුස්සී වෙනවා. අපේ අපි සියලු දෙනාම 2019 පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන නැහැ. ඉතින් 2019 තමයි අපි අන්තිමට සමාජිකත්වයේ ගත්තේ. 2019 පස්සේ අපි සමාජිකත්වය අපි ගත්තේ නැහැ. එතකොට අපි ඒකේ සමාජිකයෝ නෙමෙයි. ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවියට තේරෙන්නේ නැත්තේ මොකද කියන එක තමයි මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙයගොල්ලෝ කියනවානේ සමගි ජන බලවේගයේ අපි ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ කියලා. ඔව්, අපි එක්සත් සමාජිකයෝ අපි හිටියා 2019 වෙනකන් අපි හිටියා. අපි 2019 වෙනකන් අපි සමාජිකත්වයේ හිටියා, ඒක ඇත්ත. නමුත් 2020 සමගි ජන බලවේගයෙන් අපි පාර්ලිමේන්තු මැතිවරණේ තරම් කරනකොට අපි සමගි ජන බලවේගයේ සමාජිකත්වයේ අරගෙන තමයි අපි තරම් කරේ. එතකොට අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ගත්තේ නැහැ. 2019 ඒ සමාජිකත්වයේ ඉවරයි. ඉතින් ආයි අපිට බලෙන් අඬ ගාලා සමාජිකත්වයේ දෙන්න බෑනේ. දැන් ඔබතුමා ඕ මේ බලෙන් එහෙම දෙන්න බෑනේ ඉතින්. ඔය ඉතින් ඒක තමයි මං දැන් මම කියන්නේ. ඉතින් බලෙන් එහෙම සමාජිකත්ව දෙන්න බෑනේ. බලෙන් ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය අඬගාලා කිව්වොත් අපි වාට සමාජිකත්වයේ දෙනවයි කියලා ඔබතුමා තීන්දු කරන්න එපා. ඒක ගන්නවද නැද්ද කියලා නේද? නැත නෑ වරෙන් නැත්තම් බලාගනින් ගනින් මේක කියලා එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන්ද? ඔබ ගන්න ඕනේ, ඔබ ගන්න ඕනේ, ඔබ ගත්තේ නැත්තම් බලාගනින් කියලා එහෙම කරන්න බෑනේ. හරි, ඔය ඒගොල්ලෝ සමාජිකත්වයේ දෙනවා නම් සමාජිකත්වයේ ගන්නත් අපි කැමති වෙන්න ඕනේ. ඒ දෙක උඩනේ සමාජිකෙක් වෙන්නේ. ඒගොල්ලෝ කැමති වුණ පමණින් අපි අකමැති නම් අපි ඒකේ සමාජිකයෝ වෙන්නේ නැහැනේ. ඉතින් මේ නිකන් මේ පොඩි ළමයින්ට තේරෙන තර්කෝවා. ඉතින් ඒ තර්කවත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඒගොල්ල කැමති ඇති අපිට සමාජිකත්වය දෙන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට. ඉතින් අපි කැමති වෙන්න එපා ඒක ගන්න. ඉතින් අපි එපා කිව්වා නම් කොහොමද දෙන්නේ? දැන් ඒගොල්ලෝ කැමති තමයි අපිව ගන්න. මොකද කැමති නැත්තේ? ඇමතිකන් දෙන්න අඬ ගහනවා, අරව දෙන්න අඬ ගහනවා. මොනවාද මේ ඒගොල්ලෝ දැන් අපිට නොදී ඉන්න හදන්නේ? හැමදේම දෙන්න කැමති අපි ඉල්ලුවොත්. හැමදේම දෙන්න කැමති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඉතින් අපි කැමති වෙන්න එපා අපි ගන්න. ඉතින් අපේම කාගේවත් කැමත්තක් නැහැ එක්සත් ජාතික පක්ෂේ සමාජිකත්වයේ ගන්න. ආ? ඔව් ඉතින් අපි කැමති නැහැ. අපි කවුරුවත් කැමති නැහැ. ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ කැමති ගන්න. ඔබතුමා කියන කාරී ඒගොල්ලෝ කුත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලා තියෙනවා අපිට සමාජිකයත්වයේ දෙන්න කියලා. විනය පරීක්ෂණ ඔක්කොම අයින් කරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කැමති අපි එනවට. ඉතින් ඒගොල්ලන් ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? ඒගොල්ලෝ පෙන්නන්නේ අපිව ඕනේ කියන එකනේ පෙන්නන්නේ. දැන් ඒගොල්ලන්ට හොඳ ටීම් එකක් ඉන්නවා නම් අපි ඕනේ නැහැනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි හැමතිස්සෙම කියනවානේ එයාට ටීම් එකක් නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාම තමයි බැට් කරන්නේ. එයාම තමයි බෝල් කරන්නේ. එයාම තමයි ෆීල් කරන්නේ. 12 වෙනි ක්‍රීඩකයා හැටියට වතුර ටික අරන් යන්නෙත් එයාම තමයි. හරිද? ඔක්කොම කරන්නේ එයාම තමයි. කේ කරන ගම මැච් එක පරදිනකොට එයා අම්පයර් වෙන්නත් හදනවා. ඒ සෙල්ලම නම් කරන්න දෙන්න බෑ. හරිද? එයා මැච් එකත් ගහගෙන මැච් එක පරදිනවා කියලා තේරෙනකොට අම්පයර් වෙන්න හදනවා.